ගුවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නිතෆම් ධර්ම දක්ෂිනාවට සවන් දෙන්නට. අද නිතෆම් ධර්ම දක්ෂිනාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නිතෆම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 75 25 214 0777 75 24 අංක යමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාවේ අපි මේ දවස්වල බොහොම විශේෂ සූත්‍ර දේශනාවක් අපේ පින්වුතුන් වෙනුවෙන් දේශනා කරගෙන යනවා. ඒ තමයි
මජ්ඣිම නිකායෙහි සංග්‍රහ වෙලා තිබෙන දේවදූත සූත්‍රය. අපි මේ වෙනකොට දේවදූත සූත්‍රය ඇසුරින් දේශනා දෙකක් පවත්වල අවසා. අද තුන්වෙනි දේශනාව. දේවදූත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කෙලවරක් පණවන්න බැරියාපු මේ සංසාර ගමනේ සසර සත්වයා මහ ගෙදර කරගෙන හිටපු මේ නිරයේ මොන වගේ දුකක් වින්දාද කියන කාරණාව විස්තර කරමි. අපි හැම දිනාම මේ සංසාරෙහි වැඩි කාලයක් ඉඳගෙන විඳපු දුකක් ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරන්නේ. ඒතර පසුගිය දේශනා දෙකේදී අපි විස්තර කරා භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවේ ආරම්භයේදීම කියනවා යම් කිසි කෙනෙක් මේ ලෝකයේ පිරිසුදු කාය සමාචාරය, පිරිසුදු වචී සමාචාරය, පිරිසුදු මනෝ සමාචාරයෙන් කටයුතු කරලා ආර්ය උපවාද කරන්නේ නැතුව සම්මාදිට්ඨික කර්ම කරමින් සම්මාදිට්ඨික කර්ම සමාදන් වෙලා කටයුතු කරන නිසා යමෙක් එහෙම කටයුතු කරනවද අන්නේ කටයුතු කරන කෙනා මරණින් පස්සේදී දෙව්ලෝ උපදිනවා. සමහර අය එහෙම ජීවත් වෙලා මරුණෙන් පස්සේදී මනුෂ්‍ය ලෝකේ උපදිනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අපිරිසුදු කාය සමාචාරය, අපිරිසුදු වචී සමාචාරය, අපිරිසුදු මනෝ සමාචාරයෙන් කටයුතු කරලා ආරෝපවාද කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම කරමින් මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා කටයුතු කරලා එහෙම ජීවත් වෙනවා. අන්න එහෙම ජීවත් වෙන කෙනා මරණින් පස්සේදී සමහර කෙනෙක් ප්‍රේත ලෝකවල උපදිනවා, සමහර කෙනෙක් තිරිසන් ලෝකවල උපදිනවා, සමහර කෙනෙක් නිරයේ උපදිනවා. එතකොට මේ නිරයට ගියයින් පස්සේදී දැන් බහුලව අකුසල කර්ම කරපු අය, ප්‍රකට වෙන අකුසල කර්ම කරපු අය, දැඩිව අකුසල කර්ම කරපු අය කෙලින්ම ගිහිල්ලා අවීචියේ පටන් ගත්තු වෙලාවෙ ඉඳලා දුක් විඳිනවා. ඕන්ට සමාවක් නැහැ. කෙලින්ම ගිහිල්ලා දුක් විඳිනවා. ඒක උදාහරණයකින් කියලා තියෙන අට කතාවේ යම් හොරෙක් හොරකම් කරපු බඩුත් එක්ක අහු වුණොත් විනිශ්චයකාරවරයාට ඒ පිළිබඳව දීර්ඝව පරීක්ෂණ කර කර ඉන්න ඕන නැහැ මේ කෙනා හොරාද කියලා හොයාගන්න. ඒ නිසා කෙලින්ම පුළුවන් දඬුවම් පමුණුවන්. හැබැයි එහෙම නැතුව හොරෙක් අහු වුණොත් ඔහු පිළිබඳ පරීක්ෂණ කරනවා. අන්න ඒ වගේ තමයි සමහර අය ඉන්නවා දැන් හොඳ ජීවිත ගත කරනවා. එම දැඩිව අකුසල කර්ම කර කර ඉන්නේ නේ. අන්න එහිමයි මරණයටපත් වෙලත් සමහර වෙලාවට අවීචියට යනවා. මොනවා හරි අකුසල කර්මයක් නිසා අවීචියට යනවා. අන්න එහෙම ගියයින් පස්සේදී නිරේ ලෝකේනේ නිරේ පාලකයෝ තමන්ගේ අත්වලින් මේ නිරිසත්ත්වයාව යම රජ්ජුරුවන්ට ගිහිල්ලා මුණගස්සවනවා. මුණගස්වද්දී කියනවා මහරජ මේ සත්ත්වයා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලෙදී දෙමව්පියන්ට සලකලත් නැහැ. වැඩිහිටියන්ට ගරු කරලත් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරලත් නැහැ. ගුරුවරුන්ට ගරු කරලත් නැහැ. ඒ නිසා ස්වාමීනි මොහොට දඬුවම් පමුණුවන්න කියලා ඒ නිරය පාලකයෝ යම රජුරවන්ට නිරිසත්‍යව හඳුන්වලා දීලා ඉල්ලීමක් කරනවා. නමුත් පින්වතුනි මේ යම රජුරෝ කියන කෙනාව මම කලින් ඉඳලම කියලා තියෙනවා මේ බොහොම ධාර්මික පාලකේ. ඒතර මේ යම රජුරෝ මේ නිරිසත්‍යයට එක සැරේම දඬුවම් පමුණුවන්නේ නේ. පුළුවන් තරම් උත්සාහ කරනවා මේ නිරිසත්‍යාව නිරේ ලෝකේ මුදවලා සුගති ලෝකයකට යවන්න. එහෙම සුගතියට යන අවස්ථා තුනක් පිළිබඳව මේ සූත්‍රයේ විස්තර කරනවා. එක අවස්ථාවක් තමයි නිරයට ගියාම තමන් කරපු පින්කම් සමහර අයට මතක් වෙනවා. හැබැයි මේක පින්වතුනි මේ නිතර වෙන දෙයක් නන් නෙවෙයි. මේවා කලාතුරකින් වෙන දේවල්. නැතනම් මේ වගේ කාරණාවල් සමහර අය වැරදියට වටහා ගන්න පුළුවන්. මොකද පින් කරන ගමන් එතකොට පව් කරද්දි බය වෙන්නේ නැහැ. මොකද
තමන්ට කරපු පින්කං නිරේදි මතක් වුණෝතින් සුගතී තියන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි, මේවා පින්තුරේ කලාතුරකින් වෙන දේවල්. ඒතර සමහර අය නිරේ ලෝකෙට ගියාම පින්කම් මතක් වෙනවා. අපි කලින් දවසේ කිව්වන දීඝ ජයන්ත කියලා මිනිස්සේ එහෙම නිරේ ගිනි දැල් දැකලා තමන් කරපු පින්කමක් මතක් වෙලා සුගතීට ගියානේ. ඊළඟට පින්තුරේ තවත් සමහර අයට මේ යම රජුරු මතක් කරනවා. දැන් යම රජුරු ප්‍රශ්න පහක් අහනවා. පළවෙනි දේව දූතය දැක්කද? දෙවෙනි දේව දූතය දැක්කද? ඔහුම ප්‍රශ්න පහක් අහනවා. එතකොට දේව දූතය කියලා කියන්නේ ඉපදිච්ච අය දැක්කද? එතකොට එහෙම දැක්ක අය දැක්කම හිතුන් නැද්ද මේ ජීවිතේ මම මේ උප්පත්තිය ලබන එක නතර කළේ නැති වුණොත් මටත් මේ වගේ ලදරු කාලේ දුක් විඳින්න වෙනව නේද? ඉනිසා මම පින් කරගන්න ඕන නේද කියලා හිතුන් නැද්ද කියලා අහනවා. ඊළඟ දෙවෙනි දේව දූතය දැක්කද කියලා අහනවා. ඒ කියන්නේ වයසට ගියපු අය. ඒ වයසට ගියපු අය දැක්කයින් පස්සේ හිතුන් නැද්ද අහනවා පින් කරන්න? මමත් මෙහිම වයසට ගිහලා දුක් විඳින්න වෙනව නේද කියලා. ඊළඟට අහනවා ලෙඩ වෙච්ච මිනිසු දැක්කේ නැද්ද? එහෙම ලෙඩ වෙච්ච මිනිසු දැකපු වෙලාවෙත් හිතුන් නැද්ද අහනවා පින් කරගන්න? සසර පිළිබඳ බයක් ඇති කරගෙන පින් කරගන්න හිතුන් නැද්ද කියලා අහනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහනවා රජ්ජුරුව වැරදි කරපු වැරදිකරුවන්ට දඬුවම් පමුණුවනවා දැක්කේ නැද්ද? ත්‍රිහිම දඬුවම් පමුණුවන වැරදිකරුවෝ, දඬුවම් විඳින වැරදිකරුවෝ දැක්කෙන් පස්සේදී බයක් හිතුන් නැද්ද? අනේ මමත් වැරදි දේවල් නොකර හොඳ දේවල් කරන්න ඕන කියලා. පාපයෙන් මිදෙන්න හිතුන් නැද්ද කියලා අහනවා. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ අහනවා මරණයට පත්වෙච්ච මිනිසු දැක්කමවත් අඩුම තරමේ පින් කරගන්න ඕනේ කියලා හිතුන් නැද්ද කියලා අහනවා. එතන මෙන්න මේ විදියට පින්වතුනි යම රජුරු ප්‍රශ්න පහක් අහනවා. එතකොට මේ ප්‍රශ්න පහ අහලා මතක් කරනවා කුසල් කරේ නැද්ද? ඒ සමහර අයට එහෙම කියද්දි මතක් වෙන වේවත් තියෙනවා. නමුත් ඉතින් ගොඩාක් වෙලාවට මතක් වෙන තියෙන සම්භාවිතාවය හරි අඩුයි. ඊළඟට යම රජුරෝ දැන් ඔහුට මතක් වෙලා පින්කමක් ගැන සිහිපත් වුණේ නැහැ. ඊළඟට යම රජුරෝ උත්සාහ ගන්නවා ඔහුට අමතක වෙච්ච එකක් මතක් කරවන්න. එහෙමත් මතක් වෙච්ච නැති තැන දැන් අපි පසුගිය සතියේ වෙනකන් ඔන්න ඒ ප්‍රමාණය සාකච්ඡා කළේ දේව දූතයෝ පස් දෙනා පිළිබඳව. ඒතර අද තියෙන්නේ ඊළඟ කාරණාව. දැන් ඔය අවස්ථා දෙකේදිම ප්‍රශ්න පහත් අහලා ඔහුට පින්කමක් මතක් වුණෙත් නැත්තම් ඊළඟ අවස්ථාව තමයි යමරජ්ජුරුව කල්පනා කරලා බලනවා මේ නිරිසත්‍යා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලෙදී පින්කමක් කළා කියලා මටවත් මතක නැද්ද කියලා බලනවා. ඒ කියන්නේ යමරජ්ජුරුව මතක් කරලත් බලනවා මේ නිරිසත්‍යා පින්කමක් කරා මටවත් මතක තියෙනවද කියලා. බලන්න පින්වතුනි යමරජ්ජුරුව කොයිතරම් කරුණාවක් මෛත්‍රියක් තියෙන කෙනෙක්ද? මොකද යමරජ්ජුරුව ඉන්නේ වේමානික කියන අසුර ලෝකේ, දුක් විඳින කාලෙදි තමයි නිරේ ලෝකේ ඉන්නේ. ඒතර යමරජ්ජුරුව නිරේ දුක විඳින්නේ නැහැ. නමුත් යම් දුකක් විඳින කාලයක තියෙනම දවසේ ඒ කාලේ තමයි නිරේ ලෝකේ වාසය කරන්නේ. ඒතර තමයි ඔහුගේ රාජකාරියම ඉටු කරන්නේ. ඒතර නිරේ ලෝකේ මං සඳහන් කරා එහෙම යමරජ්ජුරුව සතර දිසාවට රජවරු හතර දෙනෙක් ඉන්නවා. ඒතර මේ හතර දෙනාම ධාර්මිකයි. හතර දෙනාම උත්සාහ කරන්නේ නිරේ ලෝකේ උපන්නේ මේ නිරසත්‍යයන්ව දුකටපත් කරවන්නේ නැතුව, දඬුවමටපත් කරවන්නේ නැතුව මේ නිරේ ලෝකෙ මුදවන්න. හිතන්නකො කොච්චර ධාර්මිකයිද කියලා රජ්ජුරුව. ඊට පස්සේ දැන් යමරජ්ජුරුව කල්පනා කරලා බලනවා මේ මිනිස්සයා කරපු පින්කමක් මටවත් මතක නැද්ද කියලා. ඉතින් කියනවා සූත්‍රයේ අන්න එහෙම මතක් වෙච්ච වෙලාවල් වලදී මතක් කරන්න ගියාම සමහර අවස්ථාවන් වලදී යමරජ්ජුරුවන්ට ඒ නිරසත්‍ය කරපු පින්කම් මතක් වෙනවලු. මොකද මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව බලද්දි එහෙම දකිද්දි පින් කරන සත්‍යෝ දකින්නවනේ. හැබැයි තින් එකෙන් කියන්නේ නැමේ ඔක්කොම කරන පින්කම් දකින්න පුළුවන් කියලා. ඉතින් ආවර්ජිනේ කරලා බලන කාලවලල
එහෙම පේනමැති මනුෂ්‍යලෝක මිනිසු පින් කරනවා. ඒක උදාහරණ කතාවක් තියෙනවා පින්වතුනි. මේ දැන් එහෙම නිරිලෝකෙට ඒ වගේ එක නිරිසත්වෙක් ගිහිල්ලා තියෙනවා. එහෙම ගියෙන් පස්සේ දැන් යමරජ්ජුරු අර පළවෙනි අවස්ථා දෙකේදීම මේ මනුස්සයා කරපු පින්කමක් මතක් කරපො නැති නිසා උන දැන් මේ වෙලාවේ යමරජ්ජුරු මතක් කරන මේ මනුස්සයා කරපු පින්කමක් මටවත් මතක තියෙනවද කියලා. අන්නේ ඒ වෙලාවේදී මේ මනුස්සයා මේ නිරිසත්වයා පිළිබඳව යමරජ්ජුරුවන්ට මතක් වෙලා තියෙනවා. මේ නිරිසත්වයා මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙදී සමම්පිච්ච මල් නැලියා අරගෙන ස්වර්ණමාලි මහසෑයට පූජ කරලා තියෙනවා. අන්න එහෙම ස්වර්ණමාලි මහසෑයට පූජ කරපු වෙලාවේ ඒ ලැබපු පින මේ මිනිසයා බ්‍රහ්මලෝකේ පටන් භූමාටුක දක්වාම සියලු සත්‍යයන්ට අනුමෝදන් කරලා තියෙනවා. අපි පිංගුතර මතක ඇතිනි, මට මතක ඇටියට පහුගිය පොහොය දවසේ වෙන්න ඕන අපේ මේ ඉරිදා ධර්ම දක්ෂිණාවක් යෙදිච්ච පොහොය දවසක අපි පිංගුතුන්ට අපි දේශනා කරා දෙවියන්ට පින් අනුමෝදන් කරන නිවැරදි ක්‍රමය, නිවැරදි ආකාරය පිළිබඳව අපි විස්තර කිරීමක් කළා. එතකොට එතනදී අපි පුණ්‍යානුමෝදනා කරන කාරණාවෙදි කිව්වේ සුද්ධහවාස බ්‍රහ්මලෝකේ පටන් මේ භූමාටුක දක්වාම සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරන ක්‍රමයක් ගැන. එතනදී පින්වතුට මතක ඇති, අපි මතක් කිරීමක් කළා යමරජ්ජුරුවන්ටත් පින් දෙන එක වටිනවා කියලා. දැන් මෙන්න මේ ස්වර්ණමාලි මහසෑයට සමම්පිච්ච මල් පූජා කරපු මේ මිනිසයා ඒ විදියට යමරජ්ජුරුවන්ටත් පින් දීලා තමන් රැස් කරගත්තු පින යමරජ්ජුරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරලා. ඉතින් ඒ වෙලාවේදී යමරජ්ජුරුවෝ ඒ මිනිසයා අනුමෝදන් කරන පින අනුමෝදන් වෙලා තියෙනවා. දැන් ඒ මිනිසයා මරණාසන්න වෙලාවේදී අකුසල කර්මයක් මතක් වෙච්ච නිසා තමයි මේ විදිහට මේ නිරේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඉතින් යමරජ්ජුරුවන්ට ඔන්නෝක මතක් වුණා. තමන්ගේ ළඟට මේ නිරිසත්වයාව මතක් වුණා. මේ නිරිසත්වයා අනේ මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලේ පින්කමක් කරලා මටත් පින් දුන්නා නේද කියලා. ඉතින් යමරජ්ජුරුවෝ අන්න ඒක මතක් කරලා ඒ නිරිසත්වයාව නිරේ ලෝකෙන් චුත කරලා සුගතියේ උප්පත්ති ලැබලා දුන්නා. ඉතින් අන්න එහෙමත් සමහර නිරිසත්වයෝ නිරේ ලෝකෙන් මිදෙනවා. ඉතින් හිතන්නකෝ පින්වතනි, මේ දැන් සංසාරය අසාධාරණයි කියලා කිව්වට ඇත්තටම ඉතින් එහෙම අසාධාරණකමක් නෑ. ඇත්තටම මේ අපිම තමයි මේ සංසාරේ මේ විදිහට දුකක් බවට පත් කරගෙන තියෙන්නේ. අපේම අඩුපාඩුකම් නිසා තමයි සංසාරය අපි මෙච්චර දුක් විඳින්නේ. නමුත් ඉතින් අපේ අඩුපාඩුකම් කියලා අපි පිළිගන්න සූදානම් නෑ. ඒ ඔක්කොම අඩුපාඩුකම් ටික අනුන්ට තමයි බාර කරන්නේ අපි. අර කෙනා නිසා, මේ කෙනා නිසා, අසවල් කෙනා නිසා, ඔහොම තමයි අපි අඩුපාඩුකම් අපේ වැරදි අපි පටලවන්න උත්සාහ කරන්නේ. නමුත් මතක තියාගන්න, මේ බර කාටවත් දීලා නිදහස් වෙන්න බෑ. අපි පහුගිය දවසක දේශනා කරානේ කර්මෙන් ගැලවෙන්න කාටවත් බෑ කියලා. තමන් කරපු කර්මෙන් තමන්ට ගැලවෙන්න බෑ. යත්තට්ටිතෝ මුංචෙය පාපකම්මා. මිදෙන්න බෑ කාටවත්. මේ ලෝකෙ මිදෙන තැනක් නෑ, මිදෙන ප්‍රදේශයක් නෑ. නමුත් බලන්නකො පින්වතුනි, මේ ස්වභාව දහම එච්චර වැරදි කරන සත්‍යයන්ටත් කොච්චර සාධාරණයක් ඉටු කරන උත්සාහ කරනවද? ඉතින් ස්වභාව දහම උත්සාහ කරනවා
ඒ තරං වැරදි කරන කෙනාටත් සාධාරණයක් කෙටු කරන්න. කොච්චර අනුකම්පාවක් කරනවද. එක යමරජ්ජුරුවෝ මෙච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ. අපට යමරජ්ජුරුවෝ පිළිබඳව එහෙම අවබෝධයක් ඇත්තටම ඇති වෙලාම නේ. අපි හිතන්නේ යමරජ්ජුරුවෝ කියන්නේ බොහොම දරදඬු කෙනෙක් හැටියට තමයි හිතෙන්නේ. එහෙම කෙනෙක් නෙවෙයි යමරජ්ජුරුවෝ කියන්නේ ඉතාම කරුණාවක් මෛත්‍රියක් තියෙන කෙනෙක්. උත්සාහ ගන්නවා කොහොම හරි මුදවන්න මෙතනින්. ඉතින් ඒක අන්තිම තැන තමයි තමන්ම මතක් කරලා බලනවා මේ නිර්සත්‍ය කරපු පින්කමක් තියෙනවද. අන්න එහෙම හිතලා නිර්සත්‍ය වෙතෙනින් චුත කරනවා. ඉතින් ඔය එකක්වත් නැත්තම් එතනින් යහපැත්තට පින්වතුනි යමරජ්ජුරුවන්ටත් ඒ නිර්සත්‍ය වෙනුවෙන් උදව් කරන්න බෑ. ඊළඟට යමරජ්ජුරුව කරන්නේ තමන්ගේ තානාන්තරයට අනුව නිර්සත්‍යයන්ට නිරේ පාලකයන්ට මේ නිර්සත්‍යව බාර දෙනවා දඬුවම් පමුණුවන්න කියලා. අනේ විදියට නිරේ පාලකයෝ මේ නිර්සත්‍යව අරගෙන යනවා නිරයට. ඉස්සර වෙලාම ගියපු ගමන් කරනවා කියලා කියන්නේ පංචවද බන්ධනී දෙන එක. මොකද මේ පංචවිධ වද බන්ධනී කියලා කියන්නේ දැන් මේ නිරේ ලෝකයේ ගැන කියනවා නම් පින්වතුනි දැන් මං පෞගිය දේශනාවේදීත් අපේ පින්වතුන්ට මතක් කරා මේ නිරයවල් 136ක් තියෙනවා කියලා. ඒකේ මහා නිර 8ක් තියෙනවා, අනු නිර 128ක් තියෙනවා. ඒතර මෙතන මේ කතා කරන්නේ ගොඩාක් වෙලාවට මේ මහා නිර සම්බන්ධයෙන්. මහා නිරවල දුක් විඳින සත්වයෝ. ඒතර එතනදී බොහොම දරුණුම නිරය තමයි අවීචිය කියලා කියන්නේ. ඇයි පින්වතුනි මේකට අවීචි කියලා කියන්නේ? විචි කියලා කියනවා අතරක් කියන එකට. යම් අතරක් කියන අර්ථය ගන්නවා විචි කියලා කියනවා. අවීචි කියලා කියන්නේ අතරක් නැහැ කියන එක. ඒත් මේ අවීචියේ අතරක් නැහැ. මොන වෙයින්ද අතරක් නැත්තේ? නිරේහි දුක් විඳින එකෙන් අතරක් නැහැ. නිර්සත්ත්වයෝ පටන්ගත්තු වෙලාව ඉඳලා ඒ නිරෙන් චුත වෙන කම්ම කරන්නේ මොකද්ද? දුක් විඳිනවා. ඒ නිසා අවීචි කියලා කියනවා. තවත් දෙයක් කියනවා ඒ අවීචියේ නිර්සත්ත්වයන්ගෙනුත් අතරක් නැහැ. හරියට අර එක ළඟ ගෙවල් හදලා තියෙනවා වගේ, වහලට ගෑවෙන්න පිය ගෙවල් හදලා තියෙනවා වගේ නිරේ ලෝකේ අවීචියේ ඒ තරමටම නිර්සත්ත්වයෝ ඉන්නවා. ඉතින් ඒ අතරිනුත් අතරක් නැහැ කියලා කියනවා. ඊළඟට අනිත් කාරණාව තමයි දුක් විඳින එකේ අතරකුත් නැහැ. මොකද ප්‍රකට වෙන්නෙම දුක පමණයි. දැන් හිතන්නකෝ මේ දිව අග මේ පැණි බිඳුවක් තියෙනවා. ඒ දිව අගම මේ තඹ ලෝහ බිඳුවක් තියෙනව රත් කරපෝ. වැඩිපුර දැනෙන්නේ මේ පැණි බිඳුවේ ප්‍රනීත බවද නැත්නම් අර රත් කරලා තියපු තඹ ලෝහ බිඳුවේ තිබෙන අමිහිරි බවද? ඒ දුකනේ අපට දැනෙන්නේ. නමුත් එතන මේ පැණි බිඳුවක් තියෙනවා. නමුත් ඒ රසය දැනෙන්නේ නෑ. ඒක මතක් වෙන්නේවත් නෑ. අවීචී දුකත් ඒ වගේ. ඒ කියන්නේ මේ සැප කියන නමවත් නෑ ඇත්තටම අවීචී. ඉතින් දුකේ අතරක් නෑ. ඒ නිසා අවීචි කියලා කියනවා. මේ අවීචියේ පින්වතුනි ප්‍රමාණීය වශයෙන් සඳහන් කරලා තියෙනවා අට කතාවේ දිග ඇතුළත දිග මේ ඇතුළත දිගින් පළලින් යොදුන් 100යි. දිග යොදුන් 100යි, පළල යොදුන් 100යි. ඊළඟට පොළොවයි පියස්සයි යකඩ වලින් හදලා තියෙන්නේ. පොළොවත් යකඩ, පියස්සත් යකඩ, බිත්තිත් යකඩ ලෝහවල තව හදලා තියෙන්නේ. ඊළඟට කියනවා පින්වතුනි ඒ බිත්තිවල ඝනකම යොදුන් 9යි. ඉතින් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම දැන් නැගෙනහිර දිසාවේ මහා ගිනි ජාලාවක් එනවා බටහිර දිසාවට. බටහිර දිසාවේ මහා ගිනි ජාලාවක් එනවා නැගෙනහිර දිසාවට. ඒ කියන්නේ හැම වෙලාවකම මේ සතර දිසාවෙම ගිනි දැල් නැගෙනවා.
ඕක තමයි අවීචියේ ස්වභාවය. මේක තමයි අවීචියේ සාමාන්‍ය ස්වභාවය ගැන විස්තර කරලා තින්. දැන් ඔන්න ඒ අවීචියේ දැන් අර නිර්සත්‍යාව ගෙනල්ලා මුලින්ම කරන්නේ පංචවිධ වදබන්ධනයේට ලක් කරනවා. මොකද්ද මේ පංචවිධ වදබන්ධනය කියන්නේ? මුලින්ම කරන්නේ මේ පොළොවේ අත් දෙකයි පාද දෙකයි දිග හැරලා පොළොවට තියලා එක අතක්ක යකඩ උලකින් පොළොව හිටවනවා. පොළොවට තියල යකඩ උලක් අනිනවා. ඊළඟට අතටත් අනිනවා. කකුල් දෙකටත් ওই විදියටම පොළොවට තියලා අනිනවා. පපුව මැදටත් පොළොවට තියලා අනිනවා. පිඟතුනි අවුරුදු දහස් ගාණක් ඒ අනපෝ යකඩ උල් පහත් එක්ක මේ පොළොවට හිර වෙලා නිර්සත්වයා ඉන්නවා. කර්මයේ ගෙවෙන්නේ නැත්තම් ඒ නිර්සත්වයා මැරෙන්නේ නෑලු. අර උල් පහ ඇනිලා ඒ තරම් දීර්ඝ කාලයක් මේ නිර්සත්වයා දුක් විඳිනවා. ඊළඟට එහෙම දුක් විඳින මේ නිර්සත්වයන්ව කාලයක් ගියන් පස්සේදී නිරය පාලකයෝ කරන්නේ අර උල් වලින් ගලවනවා. ගලවල ඊළඟට කරන්නේ මුණින් අතට හරවලා පොරවක් අරගෙන හිස මැදින් මේ නාභිය ළඟට එනකන් දෙකට පලනවා. පොරවක් අරගෙන හිස මැදින් නාභිය ළඟට එනකන් දෙකට පලනවා. ඉතින් එහෙම පලනවා ආයි ශරීර දෙක එකතු වෙනවා. ආයි පලනවා ආයි ශරීර දෙක එකතු වෙනවා. ඔය දුකත් ඔය නිර්සත්‍යයා අවුරුදු දහස් ගාණක් විඳිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කර. ඊළඟට නිර්සත්‍ය අවුරුදු දහස් ගාණක් ඔය දුක විඳලා ඉවරුනාම නිරය පාලකයෝ කරන්නේ ආයමත් මේ නිර්සත්‍යව අරගෙන උඩුපෙළියන් අතට හරවනවා. හරවලා වෑයක් අරගෙන හිසේ ඉඳලා දෙපතුල දක්වා රැහැගෙන රැහැගෙන එනවා. වෑය කියන එක අපේ පිංගුතුන් දන්නවනේ, අර පොල්ලි හදන්න ගන්නේ ඒක. එතන කියලා තිනවා නිරේ තියෙන වෑයක් කොච්චර විශාලයිද කියලා කියනවා මහා ගෙදරක වහලවල් දෙකේ දෙපළෙන් එක පළයක් තරම් විශාලයි. දෙපැත්තට ආපෝ ඒ වහලවල් දෙකෙන් එක පැත්තක් තරම් විශාලයි නිරේ ලෝකයේ තියෙන වෑය. ඒතර පිංගුතුරි වෑය එච්චර විශාල නම් නිර්සත්‍යොත් එච්චර විශාල වෙන්න ඕනනේ. නිර්සත්‍යොත් එච්චරම විශාලයි. සාමාන්‍යයෙන් කියලා තිනවා යොදුන් 100ක් විතර උසයිලු නිර්සත්‍යේ. යොදුන් 100ක් කියලා කියන්නේ යොදුනක් කියලා ගත්තොත් සැතපුම් 10ක් වශයෙන් හිතන්නකෝ. ඉතින් යොදුන් 100ක් කියලා කියනකොට සැතපුම් වශයෙන් ගත්තොත් ඉතින් කොච්චර විශාලයිද කියලා. එච්චර විශාල ශරීරයක් තියෙන මේ නිර්සත්‍යයන්ට ඇයි එච්චර විශාල ශරීරයක් ලැබෙන්නේ? මේක මේ මට හිතෙන කාරණාවක් කියන්නේ, ධර්මයේ තියෙන කාරණාවක් නෙමෙයි. මට හිතෙනවා දැන් හිතන්නකෝ මේ පිහියක් අරගෙන කුඩා සතෙකුට ඇන්නෝ. අපි හිතමු පූසෙක් වගේ සතෙක් කියලා. පූසේ කාවෙක් වගේ ওই මීයක් වගේ සතෙකුට ඇන්නොතින් සමහරලාට වින්නතර එක පහරෙම මැරෙන්න පුළුවන්. හැබැයි ඒ පිහියම අරගෙන අලියෙකුට ඇන්නෝ එකවර මැරෙන්නේ නෑ. බොහෝ වාර ගානක් අනින්න වෙනව මරන්න. ඉතින් මට හිතෙන්නේ දැන් නිරේ ලෝකේ නිර්සත්වයන්ට එච්චර විශාල ශරීර ලැබෙන්නේ අර විඳින දුක දීර්ඝ කාලයක් විඳින්න ඕන නිසා කියලා. නැග එහෙම නැත්තම් පින්වතුනි දැනෙන්නේ නැනේ දුක. එක සැරෙන් කපල දැම්මම ඉතින් මරණයටපත් වෙනවා. ඉතින් මරණවා කියන්නේ එතනම නැවතු උපදිනවායි, ශරීර හට ගන්නවා. ඉතින් නමුත් වැඩි වෙලාවක් ඒක විඳින්න නැහැනේ. ඉතින් මට හිතෙන්නේ සමහර වෙලාවට ඒ නිර්සත්වයන්ට එච්චර විශාල ශරීර ලැබින්න අර දීර්ඝ කාලයක් දුක් විඳින්න ඕන නිසා කියලා මට හැඟීමක් තියෙනවා. සමහරවිට මං හිතන එක වරදින්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් කියලා තියෙනවා යොදුන් 100ක් විතර උසයිලු නිර්සත්වයන්ගේ ශරීර ප්‍රමාණය. ඉතින් ওই විදිහට ඒ නිර්සත්වයව මුණින් අතට හරවලා හිසේ ඉඳලා පාදයේ දක්වා රහිනවා. පාදේ ඉඳලා හිස දක්වා රහිනවා. ඊළඟට ඔහොම අවුරුදු දහස් ගාණක් රැහැලා 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 ඒ දුකත් විඳලා ඉවරුනාම ඊළඟට නිරය පාලකයෝ කරන්නේ
මේ නිරසත්‍යාගේ පාද දෙක දංවැල් වලින් ගැට ගහනවා. ඒ දංවැලොත් ගිනිගෙන දැවෙන රත් වෙච්ච දංවැල්. යකඩ දංවැල් වලින් පාද දෙක ගැට ගහලා නිරේ ලෝකයේ තියෙන රතවල එක අනිත් කොන ගැට ගහලා ඒ නිරේ ලෝකේ ඒ අත මේ අත රතවලින් යමින් මේ ගිනිගෙන දැවෙන රත් වෙච්ච යකඩ පොළවේ ඇදගෙන යනවා. ඉතින් ඒ යකඩ පොළවේ මේ නිරසත්‍යය වැදගෙන යනකොට ඒ දැවෙන මහ පොළව නිසා යකඩ පොළව නිසා ඔවුන්ගේ ශරීරය හරියට මේ ගිනි ගොඩක දාපු සත්වයෙක් වගේ දැවෙනවලු. ඉතින් ඕකත් තවත් අවුරුදු දාස් ගාණක් පින්වතුනි දුක් විඳිනවා. කල්පනා කරලා බලන්න පවක් කරන්න අවස්ථාවක් ආවොත් ඒ පවෙන් වලකින එක තමන්ට කොච්චර අලාභයක් වුණත් හිතනව නේද පවෙන් වලකින එක කොච්චර සාධාරණයිද කියලා, මොනතරම් ලාභයක්ද කියලා. නුවණැත්තු පින්වතුනි සංසාරේ පවු නොකර ඉවසලා තියෙන ඔන්නෝයි දුක විඳින බැරි නිසා. මොකද උදාහරණයක් හැටියට ගත්තොත් කියතක් අරගෙන ශරීරයේ කෑලි කෑලි වලට කැපුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන පවු කරන්න එපා. කයින්වත් වචනයෙන්වත් මනසින්වත් පවු කරන්න එපා. මොකද මේ තිදොරින් පවු කරනකොට සමහර ලාටට කියත වේදනාව දරාගන්න බැරි නිසා ඒ සත්‍ය පව කරනව වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ එතන කියන්නේ මේ මහණෙනි ඒ කියතෙන් කපන වේදනාව සහනය. මොකද ඒක කැපෙන්නේ එකවතාවයිනේ. හැබැයි ඒ වේදනාව දරාගන්න බැරුව පව කළොත් මොකද වෙන්නේ? ඉතින් හිතන්නකෝ පින්වතුනි නිරේ ලෝකේ විඳින දුක කොයි වගේද කියලා. මේක දවසක් දෙකක්ද නෑ, මැරෙනකන්ද නෑ, කර්මයේ ගෙවෙනකන් දුක් විඳිනවා කියලා කියලා තියෙන්නේ. කර්මයේ යම් දවසක ගෙවෙනවද ඒ වෙනකන් මේ නිර්සත්‍යාවයි දුක විඳිනවා. ඉතින් ඒ නිසානේ පින්වතුනි අර පව් කරන එකෙන් වලකින එක ලාභයි කියලා කියන්නේ. පවක් කළොත් ඒක අලාභය. ඉතින් ඊට පස්සේදී දැන් ඔන්න නිරේ පාලකයෝ ඒ විදියට රතවල ගැට ගහලා මේ නිදි සත්‍යාව එහෙට මෙහෙට ඇදගෙන යනවා. එහෙම අවුරුදු දාස් ගාණක් මෙහෙම දුක් විඳලා ඊට පස්සේ නිරි සත්‍යයෝ කරන්නේ නිරේ පාලකයෝ කරන්නේ මේ නිරි සත්‍යාව රතවලින් දංවැල් වලින් ගලවලා දෙකකුලෙන් අල්ලගෙන ලෝදිය තියෙන මේ ලෝදිය හැලියකට බස්සනවා. ඒක හඳුන්වනවා ලෝහ කුඹු නිරය කියලා. නිරේ ලෝකයේ තියෙන තවත් දුක. මොකද මේ ලෝහ කුඹු කියන්නේ? කුඹ කියලා කියනවා කලයට, ලෝහ කියන්නේ යකඩ. මේක යකඩ කලය. මේක ඇතුලේ තියෙනවා යකඩ උණු වෙලා රත් වෙන නදියා. යකඩ උණු වෙලා රත් වෙන නදියක් තියෙන්නේ මේක ඇතුලේ. ඉතින් මේ නිරේ පාලකයෝ කරන්නේ මේ නිරසත්‍යව අරගෙන අන්නර ලෝහ කුඹු නිරේ බස්සනම. කොහොමද බස්සන්නේ? කකුල් දෙකෙන් අල්ලලා හිසේ ඉඳලා අර ලෝහ දියේ ගිල්වනවා. ඉතින් ඒ ලෝදියට අහු වෙලා මුළු ශරීරයම දවාගෙන යනවා. නමුත් උඩට උස්සනකොට ආයමත් තිබූ ආකාරයටම ශරීරයේ හැදෙනවා. ආයමත් කරන්නේ බස්සනවා. උඩට ගන්නකොට ආයමත් තිබූ ආකාරයටම ශරීරයේ හැදෙනවා. ඉතින් එකවරක් දෙවරක් දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් නෙවෙයි අවුරුදු දාස් ගාණක් යනකම් නිරිසත්‍යාට ඔන්නෙ දුකත් විඳින්න වෙනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය විදියට ඒ නිරිසත්‍යය ඔය දුක විඳිනවා
නමුත් මහණෙනි, කර්මය ගෙවෙන්නේ නැති තාක්කල් ඒ සත්‍යය මරණයටපත් වෙන්නේ නැහැලු. චුත වෙන්නේ නැහැලු. ඊළඟට පින්වතුනි, ඒ ලෝහකුම්භ නිරේත්මී නිර්සත්‍යව දුකට පම්පත් කරවලා ඊළඟට කරන්නේ නිරේපාලක මේ නිර්සත්‍යව අරගෙන ආයමත් මේ නිරයට දානවා. නිරයට අතහැරලා දැම්මම පින්වතුනි, මේ නිරයේ දැන් අවීචියේ මං සදහන් කරා බිත්ති හතරෙන් ගිනි දැල්නික් වෙනවා. ඔන්න නැගෙනහිර දිසාවෙන් ගිනි ජාලාවක් එනවා. ඒ ගිනි ජාලාව බටහිර දිසාව දක්වාම යනවා. බටහිර දිසාවේ බිත්තිය පසාරු කරගෙන යනවා. දැන් නිරිසත්‍යෝ නැගෙනහිර දිසාවේ බිත්තිය ළඟ ඉන්නකොට තමයි දැන් ඔන්න නැගෙනහිර දිසාවේ ගිනි ජාලාව එන්නේ. ඉතින් මේ ගිනි ජාලාව නැගෙනකොට මේ නිරිසත්‍යෝ කරන්නේ ඒ ගිනි ජාලාවට බයෙන් බටහිර දිසාවට දුවනවා. බටහිර දිසාවෙන් ගිනි ජාලාවක් එනවා, ඒ ගිනි ජාලාවටත් දැවෙනවා. ඉතින් නිරිසත්‍යෝ නැගෙනහිර දිසාවට දුවනවා. ඔය විදියට පින්වතුනි, බිත්ති හතරෙන්ම නැගෙන මේ ගිනි ජාලාවට මේ නිරිසත්‍යෝ අවුරුදු තාස් ගානක් පින්වතුනි දැවෙනවලු. හැබැයි කර්මයේ ගෙවිල නැත්තං එකඳු සත්වයෙක්වත් මරණයට පත් වෙන්නේ. දැවෙන ශරීරය නැවත නැවත එතනම හට ගන්නවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දැන් මෙහිම දැවෙන මේ නිර්සත්‍යෝ දකිනවා නැගෙනහිර දිසාවේ දොරටු විවර වෙනවා. එතකොට මේ නිර්සත්‍ය හිතනවා අන්න දොරක් විවර වුණා, අපට දැන් පැනලා යන්න පුළුවන් මේකේ. ඉතින් නිර්සත්‍ය කරන්නේ නැගෙනහිර දිසාවේ තියෙන ඒ දොරටු අභියසට දුවනවා. පිටුතල කියලා තියෙනවා ඒ දොරටු අභියසට යනකොට අර සතර දිසාවින්ම නැගෙන ගිනි රැස් වලින් මේ නිර්සත්‍ය දවනවලු. කොහොමද දවන්නේ? නහර දවනවා, ඊළඟට සිවිය දවනවා, ඊළඟට සම දවනවා, මස් දවනවා, ඇට දවනවා, ඇට මිදුළු දක්වා දවනවා, මුළු ශරීරියම දවනවා අර දොරටු අභියසට යනකොට. ඒ දොරටු අභියසට යන්න කොච්චර කාලයක් යනවද? අවුරුදු 1000ක් යනවලු. ඒතර මේ අවුරුදු 1000ක් මේ නිර්සත්‍යෝ එක පැත්තක ඉඳලා අර දොරටුව විවර වෙච්ච දිසාවට දුවනවා. ගිනි දැල් මැදින් දුවන්නේ, දුවද්දී ඔවුන්ගේ ශරීරය අර විදියට දැවෙනවා. නමුත් දොරටු අභියසට යනකොටම අර දොරටුව වැහෙනවා. ආයමත් දකිනවා බටහිර දිසාවේ දොරටුව විවර වෙනවා. ඉතින් නිර්සත්‍යය කරන්නේ අර මහා ගිනි දැල් මැදි ඔන්න බටහිර දිසාවේ දොරටුව අභියසට දුවනවා අවුරුදු 1000. අවුරුදු 1000ක් යනවා ඒ දොරටුව අභියසට දුවන්න. ඉතින් ඒ දොරටුව අභියසට යනකොටම ඒ දොරටුවත් වැහෙනවා. ඔය විදියට උතුරු දිසාවේ දොරටුව විවර වෙනවා දකිනවා, ඒ දිසාවට දුවනවා. දකුණු දිසාවේ දොරටුව විවර වෙනවා දකිනවා, ඊළඟට ඒ දිසාවට දුවනවා. ඔය විදියට පින්වතුනි සතර දිසාවටම මේ නිර්සත්‍යෝ මේ නිරේ ලෝකයෙන් බේරෙන්න කියලා හිතාගෙන දුවනවා. නමුත් දොරටුව අභියසට යනකොටම ඒ දොරටුව වැහෙනවා. ඔය විදියට අවුරුදු 1000 ගානක් මේ නිර්සත්‍යෝ ඒ ගිනි ජාලාවට හසු වෙලා දැවිමින් දුක් විඳිනවලු. නමුත් ඔහොම කාලයක් යනකොට කොයි අම්මෝ වෙලාවකදී එක දොරක් විවර වෙලාම තියෙනවා.
අන්න එහෙම විවරවෙච්ච දොරෙන් මේ නිරිසත්වෝ එළියට පනිනවා. හැබැයි ඉතින් එළියට පැන්නට එළියටම වැටෙන්නේ නෑ. මං අර කලින් දේශනාවේදී මතක් කළා, මේ මහා නිරයකට තියෙනවා සතර දිසාවටම අනුනිර හතර ගානේ අනුනිර 16ක්. අන්න එහෙම තියෙන අනුනිර 16න් එක අනුනිරයකටලු මේ නිරිසත්වෝ වැටෙන්නේ. අනුනිර 16න් එක අනුනිරයකට තමයි මේ නිරිසත්වෝ වැටෙන්නේ. ඊළඟට අන්නේ අනුනිරයේ ඉඳලා අනුපිළිවෙලින් ඒ තියෙන අනුනිර 16 මේ නිරිසත්වෝ දුක් විඳිනවා. අනු කොහොමද දුක් විඳින්නේ? මහනිරෙන් වැටෙන පළවෙනිම අනුනිරය තමයි ගූතනිරය කියලා කියන්නේ. ගූතනිරය කියලා කියන්නේ මේකේ තියෙන අසුචි. අසුචි කියලා කිව්වට ඒ අසුචි පින්වතුනි මේ රත් වෙච්ච අසුචි. අසුචි කොටද වැටෙනවා. හැබැයි මේ අසුචි වල ඉන්නවා ඇතෙක්ගේ බෙල්ලක් තරම් ශරීරයක් තියෙන. ඊළඟට පින්වතුනි මේ ඉදිකඩු තුඩක් වගේ මුවක් තියෙන. ඉදිකඩු තුඩ වගේ තුඩවල් තියෙන. පණුවා. පණුවාගේ ශරීරය ඇතෙකුගේ හිස බෙල්ලක් තරම් විශාලයි. ඉදිකඩු තුඩ වගේ ඉදිරියට ආපු තුඩවල් තියෙනවා. ඉතින් අර නිරිසත්වයා මේ ගෝත නිරය කියන අනුනිරයට වැටුණයින් පස්සේදී අර පණුවන් මේ නිරිසත්‍යව කාල දානවා. ඉතින් මුලින් සෙවිය කනවා, ඊළඟට සම කනවා, සම බිඳගෙන නහර මස් කනවා, මස් බිඳගෙන නහර කනවා, නහර බිඳගෙන ඇට කනවා, ඇට බිඳගෙන ඇට මිදුළු දක්වාම කනවා. ඊළඟට පින්වතුනි ඔහොම ඔය කියන ගූත නිරයේ අවුරුදු 10 ගානක් යනකම් මේ නිරිසත්වෝ දුක් විඳිනවා. භාග්‍යතුන්න්සේ කියනවා කර්මයේ ගෙවිලා නැත්තම් එකඳු නිරිසත්වෙක්වත් ඔය පණුවන්ට ආහාරයක් වුණා කියලා මරණයටපත් වෙන්නේ නැහැලු. අවුරුදු 10 ගානක් දුක් විඳිනවා. ආයෙමත් ඔය කියන නිරේ දුක් විඳවිදී ඉන්නවා. යොම අවුරුදු 10 ගානක් වයින් අනුනිරේ ගුහත නිරේ කියන අනුනිරේ දුක් විඳලා විඳලා ඊළඟට වැටෙනවා කුක්කුල නිරේ කියන නිරේකට. කුක්කුල කියලා කියන්නේ මේ උණු අළු කියන එක. මේකේ තියෙන්නේ ගිනි අඟුරු වගේ වල. ඒ ගිනි අඟුරු වල කොයි වගේද කියලා කියන්නේ මේ කුළු ගෙවල් වගේ. කුළු ගයක් කියන එක අපේ පිඟුතුන් දන්නව ඇතින අර දලදා මාලිගාවේ තියෙන්නේ රවුම් වෙච්ච කොටස අන්නේවට තමයි කුළු ගෙවල් කියලා කියන්නේ. ඒ හැඩයට තමයි මේ උණු අළු නිරය තියෙන්නේ. ඒතර මෙන්න මේ නිරයට වැටුනම හරියට අර අබ ගොඩකට වැටුණා වගේ. ඒ කියන්නේ මේ පාද ගිලිනවා මේ නිරේ. ශරීර ගිලිනවා. එතකොට ඒ ගිලින කොටස ඒ ගිනි අඟුරු වලට දැවෙනවා. ඉතින් කොහෙට ගියත් හැම තැනකම තියෙන්නේ ගිනි අඟුරු. මෙන්න මේ ගිනි අඟුරු නිරේ අවුරුදු 10 ගාන මේ නිරිසත්වෝ දුක් විඳිනවා. නමුත් කියනවා කර්මයේ ගෙවිල නැත්තම් එකදු නිරිසත්වෙක්වත් මරණයටපත් වෙන්නේ. ඊළඟට ওই ගිනි අඟුරු නිරේ ওই විදියට දුක් විඳලා විඳලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආයේ තවත් අනු නිරේකට වැටෙනවා. ඒ නිරය හඳුන්වන්නේ මේ ඉඹුල් වනේ කියලා. ඒ කියන්නේ යොදුන් 100ක් විතර උස කටුඹුල් වනයක් තියෙනවා. මේ කටුඹුල් වනේ පිංගුතුනි මේ කටුඹුල් ගස්වල නිරිසත්වයන්ව නංවනවා. එතකොට ඒකේ එක කටුවක් පිංගුතුනි මේ හෙල්ලක් තරම් විශාලයි. එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි. ඉතින් නිරේ පාලකයෝ කරන්නේ යට ඉඳගෙන යකඩ පොළු අරගෙන, ඒ යකඩ පොළු ත්‍රත් වෙච්ච යකඩ පොළු, මේ යකඩ පොළු අරගෙන මේ නිරිසත්වයන්ට යට ඉඳන් ගහනවා. අර ඉඹුල් ගසට නගින්න. මේ ඉඹුල් ගහේ නිරිසත්වයෝ උඩට නගින කාලේ ඉඹුල් කටු පහළට හැරිලා තියෙන්නේ.
ඉරිං ඒ කටුවල ඇනීගෙන මස් ඉරාගෙන උඩට නගිනවා. ඇයි යටේඳගෙන හෙල්ලාවලින් අනිනවා, පොළුවලින් ගහනවා. මේරේ පාලක ඉතිං නිදසත්තු උඩට නගිනවා. ඊළඟට උඩයිඳලා ආයමත් පහලට බහිනවා. පහලට බහින කාලේ අර කටුටික ආයමත් උඩු අතට හැරෙනවා. ඒකනෙ පිංගුතර මේ අතරක් නැතුව දුක් විඳිනවා කියන්නේ. දැන් අඩුම තරමේ පහලට නිරලා තිබිච්ච කටු පහලට තිබුණ නම් උඩ ඉඳලා පහලට බහින ටිකේ හරි සැපයක් තියෙනවා. එහෙමත් නැහැ. ඉතින් උඩට නැගලා පහලට බහින කාලේ අර කටු ටික උඩට උඩ අතට හැරෙනවා. ඉතින් ඒ විදියට මේ නිර්සත්‍යෝ අවුරුදු 10 ගාණක් ওই ඉඹුල් වනේ ඉඳගෙන ওই ගස්වල නැග නැග පහලට බැහැ බැහැ ඒ කටුවල ඇනි ඇනි අවුරුදු 10 ගාණක් පිංගුතුනි දුක් විඳිනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා කර්මයේ ගෙවිලා නැත්තං ඒ සත්වයෝ මරණයට පත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔය අනුනිරයේ දුක් විඳින මේ නිර්සත්තෝ ඊළඟට තවත් අනුනිරයකට වැටෙනවා. ඒ අනුනිරේ නිරය හඳුන්වනවා අසීපත්‍ර වනේ කියලා. මේ අසීපත්‍ර වනේ කියලා කියන්නේ මේ වනේ තියෙන විශාල ගස්. ඒ ගස්වල තියෙන පත්‍ර, මේ පත්‍රවල තියෙන විශේෂත්වය තමයි හරියට මේ දැලිපිහිය වගේ පත්‍රයේ කෙළවර තලයක් තියෙන්නේ. ඉතින් පත්‍රේ බිම වැටෙනකොට අර දැලිපිහිය වගේ තියෙන කොටස ශරීරවල වැදිලා ශරීර කපාගෙන තමයි බිමට පත්‍රේ වැටෙන්නේ. ඉතින් ඒ තරමටම පත්‍ර තියෙන වනයක් ඒ තරමටම පත්‍ර බිම වැටෙනවා. ඉතින් මේ අනුනිරේ මේ නිර්සත්වෝ ඉන්න තාක්කල් ඒ ගස්වල තියෙන මේ පත්‍ර බිමට වැටෙනවා. ඒ වැටෙන පත්‍ර හරියට මේ කඩු තලය දැලිපිහිය තලය වගේ කැපෙන තලයෙන් අර නිර්සත්වයන්ගේ ඇඟට වැදිනවා. කන් කපාගෙන, අත් කපාගෙන, ශරීර කපාගෙන, හිස කපාගෙන, දෙකකුල් කපාගෙන ඒ පත්‍ර බිමට වැටෙනවා. ඉතින් ඔය කියන අසිපත්‍ර වනේ භාගතුනාස දේශනා කරනවා අවුරුදු 10 ගාන මේ නිර්සත්‍යෝ මේ කියන්නා වූ දුක විඳිනවා. ඊළඟට භාගතුනාස දේශනා කරනවා ඔය අනුනිරයේ දුක් විඳින මේ නිර්සත්‍යෝ ඊළඟට තවත් අනුනිරයකට වැටෙනවා. ඒ අනුනිරය හඳුන්වන්නේ වේතරණී නිරය කියලා නිරයක්. මේ වේතරණී නිරේ පිංගතුනි නදිය. මේ නදියේ පිංගතුනි ස්වභාවය තමයි අර තඹ ලෝහ නදිය. මේ නදියේ පිංගතුනි තියෙනවා මේ නෙළුම් පත්‍ර. මේ නෙළුම් පත්‍ර පිහිතල වගේ තල තියෙන්නේ. ඒතර මේ නිර්සත්‍යෝ මේ නදියට වැටුනම අර පිහිතල වගේ පත්‍රවලට ඇනිලා කැපෙනවා. ඉතින් අවුරුදු 10 ගාණක් මේ නදියේ නිර්සත්‍යෝ උඩට යනවා, පහලට යනවා, උඩට යනවා, පහලට යනවා. ඉතින් යන යන වාරයක් වාරයක් ගානේ අර පත්‍රවලට කැපිලා මහා දුකක් විඳිනවා. ඉතින් අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. කර්මයේ ගෙවිල නැති තාක්කල් භාගතුනාස දේශනා කරනවා එක නිර්සත්‍යෙක්වත් චුත වෙන්නේ නෑ. ඊළඟ භාගතුනාස දේශනා කරනවා දැන් ඔය නදියේ දුක් විඳින කාලේ නිරය පාලකයෝ කරන්නේ උඩ ඉඳලා බිලි කොකු වගේ කොකු දාලා මේ නිර්සත්‍ය උඩට ඇදලා ගන්නවා. ඉතින් එහෙම උඩට ඇදලා ගත්තම නිරය පාලකයෝ නිර්සත්‍යයෙන් අහනවා දැන් නුඹට මොනවද ඕන? එතකොට ඒ වෙලාවේ නිර්සත්වයෝ කියනවලු ස්වාමීනි අපිට හරි බඩගිනි, කන්න මොන හරි දෙන්න කියනවා. නිරය පාලකයෝ කරන්නේ අඬුවක් අරගෙන මේ මෝ විවර කරලා ගිනිගෙන දැවෙන හරියට කම්මලක රත් කරපු යකඩ වගේ ගිනිගෙන දැවෙන
යකඩ ගුල්ලි අරගෙන මේ මුවට දානවලු ඔන්න බඩගිනි නම් කන්න කියලා. තිභාගතුනාස දේශනා කරනවා ඒ දාන යකඩ ගුලි මේ උගුර දවාගෙන පපුව දවාගෙන බඩවැල් දවාගෙන අදෝභාගෙන් එළියට එනවලු. ওই විදියට පින්වතුනි අවුරුදු 10 ගාණක් යනකම් මේ නිර්සත්‍යෝ ඒ දුකත් විඳිනවා. ඊළඟට අහනවා නිර්සත්‍යෝ දැන් නුඹට මොනවද ඕන? ඊළඟට නිර්සත්‍යෝ කියනවා ස්වාමීනි අපට හරි පිපාසයි බොන්න දෙයක් දෙන්න කියනවා. ඉතින් නිරිය පාලකයෝ කරන්නේ අඬු දෙකක් අරගෙන ආයිත් නැවතත් මේ මුව විවර කරලා පිංගුතුනි මේ ගිනිගෙන දැවෙන යකඩ දිය කරපු දිය යකඩ උණු කරපු ලෝ දිය මේ මුවට දානවලු. ඔන්න පිපාසයි නම් බොන්න කියලා. ඉතින් ඒ දාන ලෝ දියත් උගුර දවාගෙන පපුව දවාගෙන උදරය දවාගෙන බඩවැල් දවාගෙන අදෝභාගෙන් එළියට එනවලු. භාග්‍යතුනස් දේශනා කරනවා අවුරුදු 10 ගාණක් යනකම් නිර්සත්‍යෝ ඒ දුකත් විඳිනවා. ඉතින් ඔන්නෝයි විදියට පින්වතුනි මේ විදියට අනුනිරවල මේ දුක් විඳින මේ නිර්සත්‍යෝ අනුනිරවල දුක් විඳලා ඉවරුනාම ආයමත් කරන්නේ මහා නිරයට ගිහිලා ඇදලා දානවලු. නිර්සත්‍යෝ ආයමත් අර ප්‍රධාන මහා නිරයට ගිහිලා වැටෙනවා. ආයමතර කලින් වගේම මහා නිරේ අර කියන්නාව දුක් ටික විඳලා ආයමත් අනුපිලිවලට මේ විදියට අනුනිරවල දුක් විඳිනවා. ඔක කෙලවරක් වෙන්නේ නෑ. කර්මය ගෙවෙන්නේ යම් දවසකද ඒ කර්මය ගෙවෙන දවස වෙනකම්ම පින්වතුනි භාගතුන් හස දේශනා කරනවා මේ නිදිසත්‍යෝ මේ කියන්නාව දුක් ටික විඳිනවා කියලා. ඔය සියල්ල බලාගෙන ඉන්නව යමරජ්ජුරෝ. යමරජ්ජුරෝක බලාගෙන ඉඳලා කල්පනා කරනවා අනේ මේ නිරේ ලෝකේ මේ නිර්සත්‍යෝ කොයි තරම් දුක් විඳිනවද? අකුසල කර්ම කරනලා කොයි තරම් දුකක්ද විඳින්න වෙන්නේ? මමත් ප්‍රමාදයට පත් වුණොත් කවදා හරි දවසක මටත් මේ කියන්නාව දුක් ටිකම තමයි විඳින ලැබෙන්නේ. එනිසා යමරජ්ජුරෝ හිතනවා අනේ මම මේ රජකමින් මිදිලා යම් දවසක මෙතනින් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ උපන්න කාලයේදී එදාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියෝ ඒ භාග්‍යතුන් වහන්සේගෙන් මම ඒ කාන්තේම ධර්ම ශ්‍රවණේ කරලා ධර්ම අවබෝධය නම් කරගන්නවා මයි කියලා යමරජ්ජුරෝ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් කරනවලු. මොකද ඒ දුක එච්චරට අමාරුයි බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නේ කොච්චර අමාරු නම් යම රජ්ජුරුවන්ට තොයි සිත පහළ වෙනවා නම් අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න නිරිසත්තයෝ නිරේ ලෝකේ කොච්චර දුක් විඳිනවද කියලා. ඉතින් ඔය විදියට පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේ නිරේ ලෝකේ නිරිසත්තයෝ විඳින මේ දුක් ටික කියලා භාග්‍යවතුන් වහන්සේ අන්තිමටම කියනවා මහණෙනි නුඹල හිතන්න එපා මේ බ්‍රහ්මීක්වත් එහෙම නැත්නම් ශ්‍රමණීක්වත් එහෙම නැත්නම් 이르දිමතෙක්වත් ඇවිල්ලා මට කියපු දෙයක් මම මේ නුඹලට කිව්වා කියලා. නෑ මහණෙනි මගේ ඇස් දෙකෙන්ම දැකලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු කාරණාවකුයි මම මේ නුඹලට කිව්වේ. භාගතුනන්සේ කියනවා මේ මම නොදැක මේ කවුරුවත් ඇවිල මට කියපු දෙයක් මම මේ නුඹලට කිව්ව නෙමෙයි. මම ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගත්තු සැබෑවටම දැකපු දෙයකුයි
මම මේ නුඹලට මේ විස්තර කරන්නේ කියලා භාගතුන් වහන්සේ මේ දේවදූත සූත්‍රේ නිමාවටපත් කරනවා. ඉතින් භාගතුන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා සංසාර සත්‍යයා ඒ වෙන ප්‍රමාදේ නිසා විඳින්න ලැබෙන දුක් ප්‍රමාණය මොන වගේද කියලා. එහෙමනම් පින්වතුන් හිතන්න, ඔය ප්‍රමාදේ පින්වතුනි අපටත් ඇති වුණොත් අපිත් ඔය දුකම විඳිනවනේ. අපිත් ඔය කියන්නා වූ දුක් ටිකම මේ දීර්ඝතර සංසාරේ විඳලා තියෙනවා. අපට මේ නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි දැන් මේ වෙලාවේ මේක තේරුම් අරගෙනවත් අපි පිංගුතුනේ අප්‍රමාදීව වීර්ය වැඩුවේ නැති වුණොත් ඔය කියන්නා වූ දුක් ටික අපට අනාගතය අනිවාර්යම විඳින්න ලැබෙනවා. ඉතින් සමහර කෙනෙකුට මේ කාරණාවල් කියද්දී මේ පිළිබඳව පිංගුතුනේ මේ බොම බාල අදහස් හිතේ පහළ වෙන්න පුළුවා. නිරේ ලෝකවල තියෙනවද? ඕව කියන දේවල් ඇත්තද? එහෙම වෙන්න පුළුවන්ද? පිංගුතුන් හිතලා බලන්න පිංගුතුනි, මේ සංසාරේ භයානක බව කොච්චරද කියන්නේ, මෙවැනි දියක් තමන්ගේ දෙසවන් දෙකින් අහන්න ලැබිලා පිංගුතුනි මේ පවෙන් වලකිනවා කියන තැනට හිත හදාගන්නවා කියන කාරණාව නෙවෙයි. අඩුම තරමේ පිංගුතුනි මේ ලෝකේ එහෙම දෙයක් තියෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් උත් හිතේ පිංගුතුනි විතර්ක සිතුවිලි පහළ වෙනවා කියලා කියන්නේ කොච්චර අවාසනාවක්ද. ඉතින් අඩුගානේ මේ විශ්වාස කරන්නවත් ඕනනේ අපි කරන අකුසල කර්ම වලින් වළකින්න. ඉතින් ඒ තැනට එන්නත් පිංගුතුනි සමහරට කොච්චර අමාරුද. ඒ නිසා පිංගුතුනි මේ සංසාරය කියන්නේ හරි භයානක දෙයක්. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව නුවණින් අවබෝධ කරගෙන අකුසලයක් කරන්න තබා අකුසලයක් කරනවා කියන කාරණාව පින්වතුනි හිතන්නවත් එපා. භාග්‍යතුන් වහන්සේ අකුසලය අපේ ජීවිතෙන් අයින් කරන්න කියලා උපදෙස් දුන්නේ කොයි ආකාරයටද? හරියට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් අසුචි ටිකක් ගෑවුනාම පිරිසුදුව ඉන්න කැමති කෙනෙකුගේ ඇඟකට මේ මෙරිච්ච සර්පේකුගේ සර්ප කුණ, මෙරිච්ච බල්ලෙකුගේ බලු කුණක් ඇඟට වැටුනම ඒ මනුස්සයා ඒක ඉවත් කරලා පිරිසුදු කරගන්න කොච්චර කාලයක් ගත කරනවද? අන්න ඊටත් වඩා ඉක්මනින් හිතේ උපන්නාව අකුසල සිතුවිල්ල ඉවත් කරගන්න කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ඒ අකුසලය එච්චරටම භයානකයි. ඒ කියන්නේ මේ අකුසලය කරන්න නෙමෙයි, හිතේ උපන්න අකුසලය ඒ තරම් ඉක්මනට ඉවත් කරලා දාන්නයි කියලා කියන්නේ. තිකරණකින් වළකිනවා කියන කාරණාව කොච්චර ඉක්මනට කරන්න ඕනද එහෙනම්? එනිසා අපේ පින්වතුන් මේක හොඳින් අවබෝධ කරගන්න. මේ සංසාරයේ තියෙන දුක අපි හිතනෝ වගේ නෙවෙයි. මේ භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා මේ සාමාන්‍ය කොටසක් ඇත්තට මෙතන මේ දේශනා කරලා තියෙන්නේ. දැන් ওই නිමි ජාතකයේ වගේ ගත්තම නිමි ජාතකයේ මිනිස්සු කරන කර්ම ඊළඟට ඒවා ඒ කර්ම කරලා ඒ මිනිසු විඳින දුක, මේ කර්මයේ කරපු නිසා මේ නිරසත්වෝ මේ දුක විඳිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ජාතකේ. දෙගින් නිසා අපේ පින්වතුන් මේ කාරණාව හොඳින් අවබෝධ කරගෙන අකුසල කර්ම වලින් වැළකීලා අඩුම තරමේ තමන්ට මේ සතර අපායෙන් බේරිලා ඉන්න පුළුවන් තෙරුවන් සහිත පන්සිල් පද පහවත් රකින්න පුළුවන් නම් වැඩි යමක් ඕන නැහැ. උත්සාහ ගන්නකෝ ඔන්නේ පහින් වලකින්න. ඒ පහරක ගන්න උත්සාහ කරන්නකෝ තෙරුවන් සහිතව. තිසරණ සරණ ගිහිල්ලා අන්නේ පන්සිල් පද පහ රකින්න අපේ පිංගතුන් උත්සාහ කරන්න, වෙන මුකුත් කරන්න ඕනේ නැහැ.
අඩුම තරම් මං කැනෙ මොකුත් නොකර ඉන්නවට වඩා කියන අර්ථයෙන් මම මේ කියන්නේ. ඉතින් අන්න එහෙමවත් අඩුම තරම් උත්සාහ කරන්න. එහෙම වුණොත්වත් තමයි අඩුම තරම් අපේ පිංගුතට මේකෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසායි කාරණාව නෝනින් වටහාගෙන අකුසලයන් ප්‍රහාණය කරලා කුසල කර්මී යෙදෙන්නට පිංගුතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේවදූත සූත්‍රය සම්බන්ධයෙන් දේශනා කරපු දේශනා මාලාව අද මේ විදියට නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ ඔබ අපි හැම දිනාම රැස් කරගත්තු සීලම කුසල් හැම දිනාටම අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම net නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ට කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටම මේ සීල කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගෙම සීල යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වේවා. ඔවුන්ට තව තවත් සමාජ එවැගේම ධාර්මික කටයුතු ඉතාම උසස් ආකාරයට කරගෙන යන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි ආශිර්වාදයේ කළ පුණ්‍යානුමෝදනා කරමු. එවැගේම ලඟා කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයෝ පිඟුතුන් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. පිඟුතුන් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.